පස්වන විදායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, නෙවාඩ් කබ්‍රාල් මැතිතුමා වගේම අපේ ආණ්ඩුකාරතුමා සහ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබෙන තමුන්නාන්සලාගෙන් අවසරයි. මම හිතන්නේ ජනාධිපතිතුමා හුඟක් දේවල් ගැන කතා කරා ඔබට අදාළ වන. අපි කෙලින්ම මේ තේ කර්මාන්තය ගැන කතා කරනවා නම් මට මෙත්තේ කර්මාන්තයේ නියලයලා සිටින බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි මේ පහසුවෙන්ම තේ කර්මාන්තය ඩොලර් බිලියන 5ක් විදේශ විනිමය උපයන්නට පුළුවන් තැනට දියුණු කරන්නට පුළුවන් කියන කාරණය. ඉතින් මම හිතන්නේ අපේ ඉලක්කය විය යුත්තේ එතනයි. ඔව්, තේ රබර් පොල් තවමත් වැදගත් අපනයනයන් වෙනවා, විදේශ විනිමය උපයන තුනක් වෙනවා. ඉතින් ඒ වගේම අපි ලෝකයේම දිහා බැලුවොත් මම හිතන්නේ අපේ තේ වල අගය ලෝකයේම පහතට වැටිලා තියෙනවා. ඉතින් අපි කල්පනා කරලා බලන්නට ඕන ඇයි අපි මේ තැනට වැටුනේ කියන කාරණය. බොහෝ වෙලාවට මම කරපු සාකච්ඡා සහ ඉගෙන සසඳලා බැලුවම මම විශ්වාස කරනවා අපි මේ වෙනත් රටවල් වලින් පහත් තත්වයේ ගුණාත්මක භාවයේ තියෙන තේ ගෙනල්ලා නැවත අපනයනය කිරීම අපේ වටිනා තේ මිශ්‍ර කරලා මම හිතන්නේ ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි කියන එක. සිලෝන් ටී කියලා කිව්වම ඒ අපේ තේවලට තිබුණු ඒ අගය. දැන් මම ඇමරිකාවේ ඉන්නකොට එක දවසක් මම සාමාන්‍යයෙන් මේ ලංකාවෙන් තේ ගෙනහිල්ලා එක තමයි තෑග්ගක් වශයෙන් දෙන්නේ. එක දවසක් මට මගේ එකට වැඩ කරපු කෙනෙක් එයාගේ තේ එයා ගෙනත් දුන්නා. මොකද්ද අර 799 කඩෙන් ගත්ත තේක. ඒක ඇත්තටම තේ නෙවෙයි. නමුත් එයාගේ මනසේ තේ කියලා හිතාගෙන ඉන්නේ අර 799 කඩේ 99 cents shops වල දන්න ඇති. තේක තමයි තේ. ඉතින් මට යට විස්තර කරලා දෙන්න වුණා මොකක්ද ඇත්ත තේ, කොහොමද රස විඳින්න පුළුවන් ඇත්ත තේකක්. දැන් අපි අලුත් විශේෂයෙන්ම අලුත් වෙළඳපළක් අපි දන්නවා බ්‍රිතාන්‍යයන් අපේ තේවලට පුරුදු වෙලා ඉන්නේ. ඒගොල්ලෝ දන්නවා මොකද්ද හොඳ තේක කියන්නේ. නමුත් අපි අලුත් වෙළඳපොළවල් සොයාගෙන යනකොට අපි මොකද්ද මේ තේ, සිලෝන් ටී කියන්නේ මොකක්ද කියන එක ඔවුන්ට හඳුන්වා දෙන්න ඕනේ. මම හිතන්නේ අනිවාර්යෙන්ම අපි තේ ප්‍රචලිත කරනකොට දැන් අපි දන්නවා ඇමරිකාව ලොකු වෙළඳපොළක්. ඒ ඇමරිකාවේ වැඩිපුරම පාවිච්චි වෙන්නේ කෝපි. මොකද ඒ දකුණු ඇමරිකාවෙන් තමයි කෝපි එන්නේ. ඒක දැන් ඇමරිකාවේ ඕන එකක් රඳා පවතින්නේ මාකටිං වල. ඉතින් ඒ කෝපි ඉතා විශාල අන්දමට මාකට් කරනවා. එතකොට හැබැයි දැන් විවිධ මත මේ සමාජයට එක් වුණාම මේ තේ හරහා කැන්සර් හොඳ වෙනවා, එහෙම නැත්නම් තේ හොඳයි. දැන් මේ දවස්වල පොල් වතුර ඇමරිකාවේ හැමතැනම බොනවා. ඉතින් ඒක රඳා පවතින්නේ විවිධ මත සමාජය තුළට එක් වුණාම. ඉතින් අපි තේ ඇමරිකාවේ දැන් ප්‍රචලිත වේගන යනවා. දැන් මම කියන්නේ එක මාකට් එකක් පිළිබඳව, හොඳ මාකට් එකක්. එතකොට මේක අර වැරදි තේ මේගොල්ලන්ට ගියොත් අපිට අර අවශ්‍ය වෙළඳපොළ ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ අපි ගුණාත්මක භාවයෙන් වැඩි අපිට බ්‍රෑන්ඩ් එකක් අපි හදා ගන්නට ඕන අපේ තේවලට. මේක තමයි අපිට මේ අපේ
තේ කර්මාන්තයේ ආදායම වැඩි කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදියට බ්‍රෑන්ඩ් එකක් හදලා කොලිටි හොඳ ගුණාත්මක භාවයෙන් වැඩි තේ අපිට විශේෂයෙන්ම අලුත් වෙළඳපොළ වෙත ගෙනියන්නට පුළුවන් නම් මේක සඳහා මම හිතනවා මේක පුද්ගලික අංශයට විතරක් මේ මාකටිං කෑල්ල මේක පුද්ගලික අංශයට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේකට අනිවාර්යෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඕන. හැබැයි පුද්ගලික අංශයෙන් විය යුත්තේ හරි හොඳ තේක ඒ අයට ගුණාත්මක තේ ඒ අපේ නියම සිලෝන් ටී කියන එක මේ අයට ලබා දීම. ඉතින් මේ අනුව තමයි අපිට පුළුවන් වෙන්නේ මං හිතන්නේ මේ අපිට අපි බලාපොරොත්තු වෙන ඩොලර් බිලියන 5 ඉලක්කය කරා යන්නට. ඒකම අපි දන්නවා තේ කර්මාන්තේ කතා කරනකොට මෙතන හඳුන්වා දුන්නු මත් කිව්වා තේ අපේ ප්‍රධාන අපනයනක් වුණා තේවලට තේ වතුවලට එන ශ්‍රමිකයන්ගේ කන අඩු වෙලා තියෙනවා කියන. ඉතින් හැබැයි මේකත් අපි කල්පනා කරලා බලන්නට ඕන අපි තේ කර්මාන්තය ගැන කතා කරනකොට අපි මේ කතා කරන්නේ මිනිස්සු ගැනත් කියන එක. අපිට පුළුවන් කමක් නැහැ වතුකරයේ ඉන්න තරුණයන් තරුණ තරුණියන් හැමදාම වත්තට සීමා කරන්නට. ඒක මනුෂ්‍යකමක් නෙවෙයි. අපි ඒ අයට අනිත් පැතිවල වගේ ඇත්ත වශයෙන්ම මම ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන් සමග තවත් මේ වතුකරයේ තරුණියන් සමග සාකච්ඡාවක් පැවැත්වූ වෙලාවේදී මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි දැන් මේ පොල් වතු තියෙනවනේ කුරුණෑගල කොකනට් රෑංගල්. ඉතින් එයා අහනවා මේ කොකනට් රෑංගල් එකේ ඉන්න හැමෝම පොල් කඩනවද? කොහු තලනවද? නෑනේ. ඒවා ඉන්නවා දොස්තරවරු, ඉගෙන ගන්නවා ඉංජිනේරුවරු. ඉතින් ඇයි මේ තේවතු වල ඉන්න අය තේදළු කඩන්නව විතරක් ඇයි කියලා. ඉතින් ඇත්තටම ඒක තමයි ඒ තරුණ තරුණයන්ගේ තියෙන මානසිකත්වය. එයාට ඇත්තටම අවශ්‍යයි ඒකෙන් මිදිලා වෙනත් රැකියාවලට යන්න, අධ්‍යාපනයක් ලබන්නට, දොස්තරවරු වෙන්න, ඉංජිනේරුවරු වෙන්න ඒ අය කැමති. ඒක තමයි අපි රජයක් හැටියට අපි ඒක කළ යුතුයි. අපි එතකොට බලන්නට එහෙමනම් අපි වතු කරත් මේ තේ වගාව තේ කොහොමද අපිට පවත්වා ගන්න යන්නට පුළුවන් මොනවා මාර්ගෙන්ද කියන එක අපි කල්පනා කරලා බලන්නට ඕන. එතකොට තේ මං හිතන්නේ අපේ 70%ක් පමණ කුඩා තේ වතු තියෙන්නේ. 75%ක් කුඩා තේ වතු. එතකොට අපි මේ කුඩා තේ වතු හිමියන් වගේ තවත් දියුණු කරන්නට අවශ්‍යයි. ඒ අයට නැවත වගා කිරීමට ඒවට අවශ්‍ය රජයේ ඒ සාන ලබා දිය යුතුයි. ඒකම දැනට සාකච්ඡා වෙනවා. නමුත් නාන්සලත් දන්නව ඇති ලොකු වතුවල යම් බිම් ප්‍රමාණයක් ඒ කම්කරුවන්ට ලබා දෙන්නට ඔවුන් ඒක ඒ අක්කරය හෝ අක්කර දෙක ඔවුන් විසින් නඩත්තු කරලා. තවත් දෙයක් තමයි මේ ප්‍රොෆිට් ෂෙයරින් ගැන කතා කරනවා. ඒකම යාන්ත්‍රීකරණය මගින් කොහොමද තවත් කාර්යක්ෂම කරගන්නේ. ඉතින් ඒකම ඵලදාව මේ වැඩි කර ගැනීම ක්‍රමවේද ගැන කතා කරනවා. මේවා මගින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ තේ කර්මාන්තේ ඵලදායිතාවය වැඩි කරමත් ආදායම වැඩි කර ගැනීමත්. එතකොට අපි තවත් කතා කරන දෙයක් තමයි මේ කම්කරුවන් ගැන කතා කරනකොට මෙහි ඉන්න අයගේ ඒ තවමත් ඒගොල්ලන්ගේ ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේද. ඉතින් මේ රජය පොරොන්දු වුණා රුපියල් 1000කට වේතනය වැඩි කරනවා කියන එක. ඒක නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. මං හිතන්නේ ඒ දෙයත් සිද්ධ විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. දැන් මම දන්නවා තමුන්නාන්සේලා විශේෂයෙන්ම ටී ෆැක්ටරි අයිති අයට අද වෙනකොට විශාල
ප්‍රශ්න මතු වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම අද විශාල ප්‍රමාණයක් වැහිලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම අපි මේ වැහුණු කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීමටත් නවීකරණය කිරීමටත් රජය මැදිහත් විය යුතුයි. විශේෂයෙන්ම එයට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය බැංකුවලින් ණය ලබා ගැනීමටත් එවැගේම ඒ සඳහා බදු සහන ලබා දීමටත් රජය විසින් කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ මේ නවීකරණය කිරීමට දිරිමත් කිරීම සඳහා. සෑම ව්‍යාපාරිකටම බලපාන ප්‍රශ්නයක් ගැන ජනාධිපතිතුමා කතා කරා. මේ සංකීර්ණ බදු ක්‍රමය මෙය සරල බදු ක්‍රමයක් බවට අපි පත් කරන්නට අවශ්‍යයි. ඒකම තවත් දෙයක් තමයි මං හිතන්නේ විවිධ වර්ගයේ බදු මේවා අහක් කළා එක බදු ක්‍රමයකට අපි යන්නට ඕනේ. ඒකම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාරගත්තට පස්සේ වැට් බද්ද 20% ඉඳලා 11% දක්වා අඩු කරා නේද වැට්. ඊට පස්සේ මේ රජය ආවට පස්සේ ආපහු ඒක 15% දක්වා වැඩි කරා. මං හිතන්නේ අපි 8% දක්වා විතර අඩු කිරීම ඉතාමත්ම සාධාරණයි කියලා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. දැන් ඒකම තමුන්නස්ලා දන්නවා මේ විවිධ නොයෙකුත් මේ බදු දැන් දුරකතන බද්ද කියලා බද්දක් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ තමුන්නාන්සල බලපාන එකක් තමයි විශේෂම කම්කරුවන් සහ මධ්‍යම පාන්තික සේවකින්ගේ වැටුප් මත ආය කරන පේයි බද්ද. දැන් මේ වගේ බදු විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේවා අපි ඉවත් කරන්නට අවශ්‍යයි. සමහර ඒවා සරල අඩු කරන්නට අවශ්‍යයි. දැන් මේ වගේ විශාල බාධක ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට ඇති කරලා තියෙනවා මේ රජයේ විසින්. නමුත් අපි බලන්නට ඕන අපි කරන හැම දෙයකින්ම බලන්නට ඕන ඒකෙන් අපිට ගන්න ඇති කරගන්න පුළුවන් ප්‍රතිඵලය. දැන් අපි එදා අපි පොරොන්දු වුණාම පොහොර ඒ සහනාධාර නොමිලිය දෙනවා කියලා ඒක හුදෙක් ඡන්ද පොරොන්දුවක් නෙවෙයි. අපි මොකද්ද එකෙන් වෙන්නේ? පොහොර වැඩි කිරීම හරහා ගොවියා දිරිමත් වෙනවා. අර මුඩු වෙලා තියෙන අද ගොඩක් කුඹුරු මුඩු වෙලා තියෙන මේ කුඹුරු නැවත වගා කරනවා. ඒ හරහා අපි අස්වැන්න වැඩි කරගන්න ප්‍රමාණය අපිට පුළුවන් වෙනවා සහල් වලින් ස්වයං පෝෂිත වෙන්න. අපි එදා 2007 යුද්ධය දරුණුවටම යන වෙලාවේ ප්‍රශ්නයක් ආවා. හාල් නැහැ, හාල් හිඟයක් ආවා. මට මතකයි සිකියුරිටි කවුන්සිල් එකේදී ජනාධිපතිතුමා ඇමතිවරු රට ලෝකේ වටේම යවනවා. වියට්නාමයට යව්වා, බුරුමයට යව්වා නේ. හැබැයි ඒ මොනද ගෙනාපු හාල් ඒ පාර කිව්වා මිනිස්සු කන්නේ නැහැ කියලා. ඒක ඇහෙනවා, ඒ හාල් ජාති කන්නේ නැහැ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් වුණා. එතමන මතකයි ජනාධිපතිතුමා කියනවා මේක හරියන්නේ නැහැ, අපි මේ සාල් ස්වයං පෝෂිත වෙන්න ඕන, අපි මේ පොහොර සහනාධාරය දෙමු. ඒ යුද්ධයට විශාල වියදමක් යන අවස්ථාවක සාල් සහනාධාරය දුන්න පොහොර සහනාධාරය අපි සාල් වලින් ස්වයං පෝෂිත වුණා. මේ වගේ හේතුවක් ඇතුව දැන් ඊට පස්සේ මේ රජය ආවට පස්සේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒකට හේතුව උදාහරණයක් වශයෙන් ලෝක බැංකුවේ ලංකාවේ ඉන්න උපදේශකින් අපි වියත් මගට ගෙන්නවා. ගෙන්නලා ඒගොල්ලන්ට කිව්වා මේක ගැන ඔ ප්‍රසන්ටේෂන් එකක් දෙන්න කියලා. දැන් ඒ ප්‍රසන්ටේෂන් එකේ පෙන්නුවේ අපි අපේ රටේ වී වගා කරන්න එපා කියලා. ඒගොල්ලෝ පෙන්නවා වික්ටෝරියා ඩෑම් එකට මෙච්චර ගිහිල්ලා තියෙනවා. වාරිමාර්ග පද්ධතිය මේන්ටේන් කරන්න මෙච්චර සල්ලි යනවා. වාරිමාර්ග ඉංජිනේරුවන්ට මෙච්චර යනවා වතුර. එතකොට ගොවියට ලැබෙනකොට මෙච්චර වියදම. මේවා ඔක්කොම අර වී නිපදවීමට එකතු කරලා එතකොට ඒගොල්ලෝ පෙන්නලා දෙනවා මේ අනුව
වීබුසලක් කිලෝවන් නිෂ්පාදනය කරන්න මෙන්න මෙච්චර මුදලක් යනවා, ඊට වඩා හොඳයි ඔයගොල්ලෝ පිටරටින් හාල් ගේන්න කියලා. ඉතින් මේ උපදේශකයන් ගැන විශ්වාසය තියෙනකොට ඒ රජයා ඒ අනුව තමයි වැඩ කරන්නේ. එතකොට අපිට ඔබට මතක ඇති මුල් කන්නේම වගා කරන්න එපා කිව්වා, හෙක්ටයාර් ලක්ෂයක් වගා කිරීම නැවැත්තුවා. එතකොට මොකද වුණේ? සහල් හිඟයක් මේ රටේ ඇති වුණා. නමුත් අපි දන්නවා අනාගතයේදී මුළු ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය ඉතාමත්ම වැදගත් අංගයක් වෙනවා. එතකොට අපේ රටේ අපිට පුළුවන් කමන්නේ පිටරටින් ගේන සහල් පමණක් නෙවෙයි, අපි සෑම එකකින්ම ස්වයංපෝෂිත වීමට අපි උත්සාහ ගන්නට ඕන. ඉතින් අපි මේවා යෝජනා කරේ මෙන්න මේ ඉලක්ක බලාගෙන. දැන් ඒකම අපි ගොවිනය කපන්න යෝජනා කරේ. අපි දන්නවා මේ රටේ තවමත් දුප්පත්කමින් ඉන්න. දැන් ගොවි ජනතාව මෙච්චර පරම්පරා ගණනාවක් ගොවිතැන් කළත් තමන්ගේ දෙවන තුන්වන පරම්පරාවල් කවදාකවත් ගොවිතැනට යොමු කරවන්නේ නැහෙනේ. ඒකට හේතුව අපි දුප්පත් හන්ද, ගොවිය දුප්පත්. දැන් අපි මේ දුප්පත් කමින් ඉහළට ගොවියව අරගන්නට ඕන, කෘෂිකර්මය ඉදිරියට ගෙනියන්නට ඕන. දැන් කෘෂිකර්මයේ ඩිග්‍රී එකක් ගන්න පුද්ගලෙ කෘෂිකර්මයට යෙදෙන්නේ නැත්නම් ඒ ඩිග්‍රී එක කරවන්නේ වැඩක් නැහැ. ඉතින් හැබැයි එහෙම වෙන්න නම් ඔහුටත් හොඳ ආදායමක් ලබා ගන්නට පුළුවන් වෙන්න ඕන. ඉතින් අපි සෑම විටම අපේ රජයන්වල ප්‍රතිපත්තිය තිබුණේ කෘෂිකර්මාන්තයට සෑම විටම ඉහළ තැනක් දෙන්න. ඒක නිසා තමයි අපි වාරිමාර්ග නම් ක්‍රමවලට ආයෝජනය කරේ, ගොවියා වෙනුවෙන් ආයෝජනය කරේ. ඉතින් අපි ගොවියා වෙතට තවත් තාක්ෂණය ගෙනෙන්නට ඕන. තාක්ෂණය හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ අස්වැන්න වැඩි කරගන්නත්, අඩු ආයෝජනයක් කරලා වැඩි ආදායමක් ලබා ගන්නට ක්‍රම නවීන කෘෂිකර්ම තාක්ෂණය හරහා තියෙන බව විදන්නවා. ඉතින් මේ තාක්ෂණය අපි ගෙන එන්නට ඕනේ. මේ හරහා අපිට කෘෂිකර්මාන්තය අපේ රටෙන් කොසේසේත්ම ඉවත් කරන්නට පුළුවන් එකක් නෙවෙයි. මං හිතන්නේ අද දැන් රෑබෝ වෙලා තිබෙනවා. මමගේ අදහස් කීපයක් සඳහන් කරේ. අපේ තවත් විශේෂයෙන්ම අදහස් කීපයක් තියෙන කෘෂිකර්මාන්තය ගැන කල්පනා කරනකොට මේ කෘෂිකර්මාන්ත කටයුතු වලින් අපි මං හිතන්නේ ට්‍රැක්ටර්ස් වගේ ගෙනෙන ඒවා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඒ උපකරණ ගෙනීමට අපි බදු සහනයක් දෙන්නට ඕන. මේ වැඩි වැඩියෙන් මේවා ගොවියා පාවිච්චි කරගන්න මේ අයුරු අපි මේ කෘෂිකර්මාන්තය කෙරෙහි කෘෂිකර්මාන්තය ඉහළට ගැනීමට දායකත්වයක් අපි රජයෙන් ලබා දෙනවයි කියන සාතික වෙමින් මම තමුන්වහන්සේලාට සුභරාත්‍රියක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.